ඔබ උපතින්ම තලලු කෙනෙක්ද? එහෙනම් සුදු වෙන එක ලේසි නෑ. අපේ හැම පාට තීරණය වෙන්නේ හැම තියෙන මෙලනින් ප්‍රමාණයත් එක්ක. ඒක තීරණය වෙන්නේ උපතින්ම. ඒක වෙනස් කරන එක සෑහෙන අමාරු වැඩක්. ඒ වගේම ඒක අනතුරුදායකයි. සුදු වෙන්න කියලා හිතාගෙන ඔබ කරන සමහර දේවල් වලින් සමේ මෙලනින් ප්‍රමාණය తాවකාලික වඩු කරගන්නට පුළුවන්. හැබැයි ඒකෙන් සමට හුඟක් හානි වෙනවා. රසායනික විසඳුම් වෙළඳ පොළේ ඇති විවිධ රසායනික ආලේපන භාවිතයෙන් යම් මට්ටමකට සුදු පාට වෙන්න පුළුවන්. ඒතෙන් ලැබෙන දීර්ඝකාලීන ප්‍රතිඵල යහපත්. ඒ විතරක් නම් කමක් නැහැ. ඝර්ම කලාපීය රටවල ඉන්න අපිට හැම ආරක්ෂා කරගන්න සෝබා දහම දීපු තෑග්ගක් තමයි මෙලනින් කියන්නේ. ඔබ ඔය වද කර කර ඉවත් කරන මෙලනින් තට්ටුව අපේ රටවලට වැටෙන සැඩහිරු කිරණින් ඔබව ආරක්ෂා කරනවා. සමේ පිළිකා වගේ තත්ත්ව වලින් ඔබව සුරක්ෂිත කරන මෙලනින් තට්ටුව තමයි මේ රසායනික ද්‍රව්‍ය වලින් ඉවත්වන්නේ. ඒ වගේම තව භයානක පැත්තකුත් තියෙනවා. මේ රසායනික ද්‍රව්‍ය බොහොමයක රසදිය අඩංගුයි. උග්‍ර විෂක් වෙන මේ රසදිය ඔබේ සමහර රුධිරයට එකතු වෙනවා. ඉන්පසු වකුගඩු වල අක්මාව ආදී තැන්පත් වෙලා ලෙඩ හැදෙන්නට පුළුවන්. සුදු වෙනවා කියන දේ සහ පැහැපත් වෙනවා කියන දේ හුඟක් අය පටලවගෙන තමයි ඉන්නේ. සුදු සමක් කියන්නේ මෙලනින් ප්‍රමාණය අඩුමක්. පැහැපත් සමක් කියන්නේ මෙලනින් ප්‍රමාණය මොකක් වුණත් ලප කැලල් නැති නිරෝගී සමකටයි. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ පැහැපත් වෙන්න මිසක් සුදු වෙන්න නම් නෙමෙයි කියලායි අපි හිතන්නේ. සුදු වෙන්නට බැරි වුණත් පැහැපත් වෙන්න පුළුවන්. මුලින්ම කියන්නට ඕනේ ක්‍රීම් තට්ටු ගණනින් ගෑවත් වැඩක් නැහැ. සමට නිසි පෝෂණයක් ලබා දෙන්නට ඔබ ලෝබයි නම් පැහැපත්කම කියන්නේ අභ්‍යන්තරයෙන්ම එන්න ඕන දෙයක්. ඒ නිසා ඔබේ යහපැවැත්ම තමයි ඔබේ සමේ තත්ත්වයේ තීරණය කරන්නේ. අපි බලමු දැන් සම පැහැපත් කරගන්නට කන්න ඕන දේවල් මොනවද කියලා. විටමින් ඒ. ඒ කියන්නේ පැහැපත් සමකට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා කොළපාට එළවලු වැඩිපුර ආහාරයට ගන්න. අමු පලාකොළ සලාදයක් කියන්නේ වැඩි වියදමක් නොකරම බත්පතට එකතු කරගන්න පුළුවන් දෙයක්. ඒ වගේම දෙහි ටිකක් එකතු වුණත් වැඩි රසක් විතරක් නෙමෙයි විටමින් සීත් ඔබට ලැබෙනවා. ඒ වගේම ප්‍රෝටීන් මස් වර්ග මාළු සහ බිත්තර වලට පුළුවන් ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරන්න. හිත ක්‍රමේදත් පැහැපත් වෙන්න ඕනමයි. කන්න රට කජු. ඒ වගේම ආමන්ඩ්. සීමාවක් ඇතුව දැනගෙන ගත්තොත් පොල් ඔලිව් සහ සූර්යකාන්ත තෙල් ඔබට හුඟක් උදව් වේවි. වතුර බොන්න. අපේ දෙතොලට දැනෙන පිපාසයට වඩා 10,000 ගුණයක පිපාසයක් අපේ සමට දැනෙනවා. නිින්ද ඉතාමත් වැදගත්. මොන දේ කළත් වැඩක් නැහැ ඔබේ සිරුරට අවශ්‍ය විවේකය නැත්නම්. නාන්න පිරිසිදුකම ඉතාම වැදගත්. ඔබේ සමට ගැළපෙන පිරිසිදු කාරකයක් යොදාගෙන සම පිරිසිදු කරගන්න. හිත තමයි ඉතාම වැදගත්. සම පැහැපත්කම තියාගන්න, හිතෙත් තියාගන්න. ඔබ සංසන්දනය කිරීමෙන් වළකින්න. ඔබේ සම සුන්දරයි, හිතත් සුන්දරයි. කේන්ති ඊර්ෂ්‍යාව වගේ දේවල් හිතේ අරගත්තම සමට කෙලින්ම ඒක බලපානවා. භාවනා කරන්න, හිත ශරීරයටත් ව්‍යායාම කරන්න. මුහුණ ක්ලෙන්ස් කිරීම. නිින්දකින් පසුව මුහුණේ දක්නට ලැබෙන තෙල් සහිත ස්වභාවය මෙන්ම රාත්‍රී කාලයට ඔබ මුහුණේ මොනවා හෝ ආලේපන ගල්වනවා නම් ඒවා ඉවත් කර සම පිරිසිදු කිරීම මෙමගින් සිදු වෙනවා. ප්‍රතිඔක්සිකාරක අඩංගු ආලේපනයක් භාවිතා කරන්න. විටමින් ඒ, සී, ඊ සහ සෙලෙනියම් යන ආදී දෑ අඩංගු කර නිපදවා ඇති ආලේපන වෙළඳ පොළෙන් පහසුවෙන් මිලදී ගන්නට පුළුවන්. හිරුවැලියේ අඩංගු වන අහිතකර කිරණවලින් සමයම් තරමකට ආරක්ෂා කිරීමට මේවාට පුළුවන්. සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන්න. ප්‍රතිඔක්සිකාරක අඩංගු ආලේපන ආලේප කර මිනිත්තු කිහිපයක් ඉක්මවූ පසු සන්ස්ක්‍රීන් එකක් ආලේප කළ හැකි. හිරුවැලියට එරෙහිව සමට අමතර ආරක්ෂාවක් එයින් ලැබෙනවා. ආලේපන ගල්වද්දී මුහුණේ පමණක් නොව බෙල්ලේ අත් දෙකේ සහ උරහිස්වල හිරුවෙලියට නිරාවරණය වල ප්‍රදේශවල ආලේප කරන්න. හිරුවෙලියෙන් කුණු දූවිලි වලින් ආරක්ෂා කරගත යුත්තේ මුහුණ පමණක්ම නොවේ. කුරුලෑ අතින් පොඩි කරන්නට එපා. කඩන්නට යන්නත් එපා. කුරුලෑවක් දුටු විට ඒ අතින් පොඩි කිරීම හෝ කැඩීම අප බොහෝ දෙනෙකු සතුව තිබෙන පුරුද්දක්. මේ කිසිසේත්ම නොකළ යුතුයි. එයින් වන්නේ කුරුලෑ කැලල් ඇතිවීමයි. එමෙන්ම විෂ බීජ ආසාදන තත්ත්වයන්ට දෙයින් මඟ පෑදෙනවා. උදැසන ආහාරයට පළතුරක් එකතු කරගන්න. මීට පෙර සඳහන් කළාසේ ප්‍රතිඔක්සිකාරක අඩංගු පළතුරක් ඔබේ උදැසන ආහාරය සඳහා එකතු කරගන්නට පුළුවන්. එමෙන්ම ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. සම අවපහ ගැන්වීමට, වියලීම පාලනය කිරීමට ජලය ඉතාම සුදුසු ප්‍රතිකර්මයක්.